අයිබෝවන් අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනී ටිකක් වැඩිපුර සත්තුන්ට ආදරය කරන අය වෙනුවෙන් විශේෂ වුණු වැඩසටහනක් කියන්න පුළුවන් මම විස්තර කරන්න යන්නේ නැහැ මුලින්ම අපි ඇයගෙන් අහලා බලමු මොකක්ද ඇයි මේ කරන වැඩේ කියලා අපි ආදරයෙන් පිළිගන්නවද වැඩසටහනට බොහොම ගෞරවයෙන්ුත් එක උමේෂා හංෂණී ඔන්න නම හරියටම කිවනේ උමේෂා අයිබෝවන් අයිබෝවන් ඔකේ දැන් මේ හැමෝම සත්තුන්ට ආදරය කරනවා කියලා අපි විශ්වාස කරනවා හැබැයි සත්තුන්ට දැඩි විදිහට ආදරය කරන අයත් ඉන්නවනේ අනිවාර්යයෙන් දැන් මේ සත්තුන්ට එච්චර ආදරය කරන අය වෙනුවෙන් කරන මේ වැඩේ මොකද්ද ඇත්තරම මම උමේෂා හංෂණී මගේ කාර්යය තමයි pet grooming ඉතින් ලස්සන දෙයින් සත්තුන්ව තවත් ලස්සන කරලා hair style දාලා cut කරලා එතකොට ඒගලන්ට color කරලා ඒගලන් treatment කරලා ඒගලංග ලස්සනට තියෙන එක තමයි මගේ වැඩේ. දැතර උමේෂා මේ ඇයි ඔහොම ශේෂ්ත්‍රයක් තෝරගන්නේ? ඇත්තටම මම ගොඩාක් ශේෂ්ත්‍රවල හිටියා. මම day time job කරපු කෙනෙක්. එතකොට business කරපු කෙනෙක්. ඒ වුණාට මේක අමුතුම දෙයක් මේකේ තියෙන ඒ සතුට මං හිතන්නේ සල්ලි හම්බ වෙනවා තමයි මම කරන වැඩෙන් මට මේ client payment එකක් දෙනවා ඒ වුණාට මම ඉන්නේ නිතරම සතුට එක්ක ඉතින් ඒ ලැබෙන ආදරය ඒ හම්බෙන මේ වෙලාව ඒක ගොඩක් විශේෂයි ඒක නිසා මං හිතන්නේ මම මේකට ගොඩාක් ආදරේ මම මේක මෙච්චර කාලයක් කරගෙන යන්නේ ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් අපි සලෝන් එකට ගියාම නම් දන්නවා අපි මේකප් එකක් දාගන්නවා කොන්නේ හදනවා ස්ට්‍රේට් කරනවා අයන් කරනවා එක එක ඒවා දැන් රිචුවල්න් ගොඩක් කරනවානේ දැන් එතකොට මේ දැන් ඔයා කරන්නේ බල්ලොන්ට විතරයිද නැත්නම් අනිත් සත්තු හැමෝටමත් කරනවද මේ ග්‍රූමින් ඔව් කරන්න පුළුවන් ගිනි පික්ස්ලට එතකොට රැබිට්ස්ලට ඒ වගේ සත්තුන්ට කරන්න පුළුවන්. දැන් මොනවාද මේ කරන්නේ? ස්ටයිල්ස් දානවා කියන්නේ කොයි වගේවද කරන්නේ? මට දැනගන්න හරි ආසයි. ඔව්. ඇත්තටම අපි උදාහරණයක් විදියට අක්කේ ෂිට්සු කෙනෙක් අමු. ෂිට්සු කෙනෙක් ගත්තොත් එහෙම අපි මාස දෙකම අරත් තුනත් අතර අනිවාර්යයෙන්ම ග්‍රූමින් එකක් කරගන්න අවශ්‍යයි. ඒක පිටරට නම් ඇත්තටම සති දෙකෙන් තුනෙන් මාසෙට වාරක් මේක අනිවාර්යෙන් වෙනවා. ඉතින් ලංකාවේ ටිකක් ඒක අඩුයි. නමුත් මේක දැන් මම අලුත්ම කලාවක් විදියට මේක මේ ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා අපේ ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් මේක ඇවිල්ලා එක දෙයක් නෙමෙයි. කලර් එකක් වෙන්න පුළුවන්. එතකොට හෙයාර් ස්ටයිල් එකක් දාලා මේක එක එක විදියට කරන්න පුළුවන් pet grooming. දැන් කොහොමද ඔය මේ pet grooming කියන එක පුරුදු වුණේ අතට? ඇත්තටම ඒක ලොකු කතාවක්. ආහා. ඉතින් ලොකු කතා කියන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඇත්තටම මට ආදරණීයම සතෙක් හිටියා නොලි කියලා. ඉතින් නොලිව මම ගත්තාම මට හිතුණා එයාව ලස්සනට කට් කරලා තියන්න ඕනේ කියලා. ඉතින් අද මට එයා නැහැ. ඒ වුණාට අද එයා නිසා මම ගොඩාක් ලොකු දෙයක් කරනවා. එයා ඔයාට හම්බෙන්නේ කොයි කාලෙද? දැන් මීට අවුරුදු 3කට උඩදී තමා මම එයාව ගන්නෙ. ඉතින් එයා ගනිද්දී මම ඉන්නේ එක්තරා ડિප්‍රෙෂන් තත්ත්වයක. ඒ කියන්නේ මම මට කරන්න ඕනේ මොනවාද කියන එක මං දන්නේ නැති වෙලාවක. ඉතින් ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයේ කඩන් වැටෙද්දී මගේ ඊට ළඟ හිටපු අය නැති වෙද්දී මම නොලිව හරිම ආදරෙන් හදනවා. ඉතින් එයා නිසා මගේ ડિප්‍රෙෂන් තත්ත්වය ඒ ඔක්කොම අඩු වෙලා මං ගොඩාක් හොඳින් සතුටින් ඉන්නවා. ඒ වගේම එයා ගැන මතක් කරොත් මම බලන් ඉන්න හැමෝටම කියන්නේ ඔයා හිතන්න එපා ඔයා තනියෙන් ඉන්නවා කියලා. ඔයා හිතන්න එපා ඔයා තනි වෙලා කියලා. හදන්න පුංචි සුරතලෙක්ක බලන්න එයාගේ විශේෂත්වය. එයාගෙන් ලැබෙන දේ මොනවාද කියලා. ඒක ගොඩාක් විශේෂයි මම මේ කියනවට වඩා ඒ ડિප්‍රෙෂන් තත්ත්වයක හරි මොනම හරි ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම් ඔයා හිතන්න එපා අර විදියට. ඔයා බලන්න
මේ ඇනිමල් කෙනෙක් මේ විදිහට හදලා පුංචි හුරුතල් සතෙක් එක මිලදී ගන්නම අවශ්‍ය නැහැ. මේ ඕනතරම් සුරතල් ඉන්නවා පාරේ. මේ ලාදිකායම ඕන වෙන්නේ නැහැ ඒකට. නැහැ නැහැ අනිවාර්යෙන්. ඉතින් බලන්න යාගෙන් හම්බෙන ආදරේ කිසිම කෙනෙක්ට ගන්න බෑ. ඒ හම්බෙන ආදරේ කාගෙන්වත් ගන්න බෑ. හරි උමේෂා මේ දැන් මේ කතාව කියාගෙන යනකොට කිව්වා මගේ ව්‍යාපාරෙම කඩන් වැටලා කියලා. දැන් කලින් මොන වගේ රැකියාවලද නිරත වුණේ? කලින් මොන වගේ ව්‍යාපාරද කරේ? මම එක්තරා මගේ මුල්ල ගත්තොත් එහෙම මම එක්තරා පෞද්ගලික හොස්පිටල් එකක වර්ක් කරා. රිසෙප්ෂන් විදිහට. එතනින් පස්සේ මම ඒකෙන් හම්බෙන මුදල් වලින් තමයි මම ඒකෙන් හම්බෙන පොඩි පඩියෙන් තමයි මම සැලොන් එකක කෝස් එකක් කරේ. හා හා. ඉතින් ඒ කෝස් එක කරනත් මගේ ආච්චි අම්මත් මට ගොඩක් උදව් කරා. ඉතින් ඒත් එක්කම මම සැලොන් එකකට යනවා මේ වැඩ කරන්න. ට්‍රේනින් පීරියඩ් එක. වුණු වීම කෙනෙක් විදිහට. ඒ යනකොට මං හිතන්නේ මං ගාව කිසිම දෙයක් තිබුණේ නැහැ. අද තියෙන කිසිම දෙයක් මං ගාව තිබුණේ නැහැ. මම හිතන්නේ පුංචි රුපියල් 5000ක වගේ පඩියකට තමයි මම එතනට වැඩට යන්නේ. ඉතින් ඒ ගිහාම ක්ලයන්ට් තේක ඉඳලා වොෂ්රූම් ක්ලීන් කරන එකේ ඉඳලා මම ක්ලීන් කරලා දෙනවා. ඒක මම මේ ලැජ්ජාවෙන් කියන්නේ නැහැ. මම අද මෙතන ඉන්නේ පොඩි තැනේ ඉඳලා ලොකු තැනේ ඉඳලා හැමදේම කරලා. කරලා. ඉතින් මම ඒ තැනෙත් එතනත් එහෙම හිටියා. ඊට පස්සේ සේවාව කරගෙන යද්දී මගේ අම්මයි තාත්තයි වැඩි කැමැත්තක් දැක්වෙන්නේ අම්ම නම් එහෙම ලොකු දෙයක් කිව්වේ නැහැ. නමුත් මගේ තාත්තා නම් විරුද්ධ වුණා දැඩිව විරුද්ධ වුණා. රූපලාවන් ශිල්පිනියක් කියනකොට එයා අකමැතිම වුණා. ඒක ඔයාට හරියන්නේ නැහැ. මගේ තාත්තා හැමතිස්සෙම හිතුවේ මම කරන්න ඕන රජේ රස්සාවක් මේ කියන්නේ හොඳ මේ පෝස්ට් එකක් මොන හරි එක්සෑම් එකක් ලියන්න මොන හරි ඒගිනීම තත්ත්වේ. නමුත් මම මේ දේවල් වලට එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. මම ඇවිල්ලා හරි දඟකාර චරිතයක්. මට එකතැන අර රැඳෙන්න ටිකක් අමාරුයි. මම කැමති සතුරු මිනිසුත් එක්කලා හැමතිස්සෙම විනෝදයෙන් එහෙම ඉන්න. ඉතින් ඕ මෙයද්දී මම රජේස් මේ තැනකත් වැඩ කරා. ඒ වැඩ කළා එතනින් මම ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක හොඳටම ගත්තා. ඒක තමයි මිනිස්සු විශ්වාස කරන්න එපා සහ මිනිස්සුත් එක්ක කොහොමද හැසිරෙන්න ඕනේ අපි. මිනිස්සුත් අපිට බෙදා ගන්න පුළුවන් දෙක නේ මොකද්ද සිද්ධ වුනේ කියලා අපි නම් ගම් තැන් ගැන සඳහන් නොකර ඔව් සරලව අපි සිදුවීම මතක් කරමු. සිදුවීම කියන්නේ ඇත්තරම වැඩ කරන සේවා කාලය තුල හොඳට ඉන්න මිනිස්සු ඒ වගේ නෙමෙයි කියන එක මම පස්සේ තේරුම් ගත්තා. ඉතින් මට ඒත් එක්කම මට හිතුණා මෙතන අවංකත්වයක් නැහැ මිනිස්සුන්ගේ. මේ මට පෙන්නන්නේ බොරු මූණක්. ඉතින් ඒ වැඩ කරන වෙලාවේ මටම සමහරක් අය ඇවිල්ලා කියනවා පොඩ පල්ලෙහා ඉන්න අය මට ඇවිල්ලා කියනවා මිස් ඔයාට මෙහෙම දෙයක් කිව්වා. මෙහෙමයි ඒගොල්ලෝ මිස් රැවටෙන්න එපා ඒවට. يعني ඒ වගේ. ඉතින් මම එතනින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ජීවිතේ කියන්නේ මිනිස්සු ඔක්කොමත් එක්ක ජීවත් වෙන්න ලැබෙන දෙයක්. ඉතින් මම එතනින් තේරුම් ගත්තා ඒ දේ. හැම මිනිහෙක් එක්කම ගනුදෙනු කරන්න කොහොමද කියන කාරණා. කොහොමද කියන කාරණා. මොකද මං එතකොට ලොකු වයසක් නැහැ මට. මට ලොකු එක්ස්පීරියන්ස් නැහැ. හැබැයි අපි වැඩ කරන තැන් වලින් තමයි අපිට එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ. ඉතින් මම එතනින් ඒ දේ ඉගෙන ගත්තා. මට ඒක බොහොමත් වැදගත්. දැන් කවුද මේ මෙතන පෙට් ග්‍රූමින් කියන එකට දැන් තැනක් දාගන්න ඕනේ? දැන් මේ අයිඩියා එකේන කොහොමද ආරම්භය? ඔව් ඉතින් දැන් මම නොලීවත් ගත්තා. හැබැයි මට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඉතින් ඔය අතරේ මට හොඳ යාළුවෙක් හම්බ වුණා. ඉතින් ඒ යාළුවා මට උදව් කරා මොනවාද pets food විකුණන්න. ඉතින් එක එක කම්පනීස් වලින් මම pets food මිලදීගෙන ඔන්ලයින් බිස්නස් එකක් කරා. ඒ ඔන්ලයින් බිස්නස් එක කරගෙන යෑමේදී මට සාමාන්‍ය මුදලක් ඉන්කම් එකක් ආවා. ආවා. ඉතින් මට තේරුණා මට දෙයක් කරන්න පුළුවන්. ක්ලයන්ට්ස්ලත් මට හරි ආදරේ. ඔන්ලයින් බිස්නස් එක කරාට මිනිස්සු හරි ආදරේ. උමේෂ පොඩි කාලේ ඉඳන් සත්තුන්ට හරි ආදරේද? හරිම ආදරේ. මගේ
ඒකත් මං කියන්නම්කෝ මගේ කෙනේ පළවෙනිෙන්ටම හදාගන්න ගත්තේ රූබි කියලා ජර්මන් ෂෙපර්ඩ් සතෙක්. ඉතින් අපේ තාත්තා සත්තුන්ට කැමතිම නැහැ. මේ කියන්නේ ගෙදර හදන්න එහෙම කැමත්තක් නැහැ. කන්න බොන්න දෙනවා පාරෙන් නැහැට. ගෙදර හදන්න කැමති නැහැ. යාට නිකන් පොඩි අප්‍රියාවක් වගේ එකක් තිබ්බා. ඉතින් මම මඟ මුදලක් තිබුණ නැහැ. දැන් මීට අවුරුදු මම කියන්නේ 10කට 11කට කලින් 10කට වගේ කලින්. ඉතින් මඟ මුදලක් නැහැ. හැබැයි මාගේ කරේ චූටි මාලයක් තිබ්බා. ඉතින් මට ඇත්තටම මඟ කියන්නේ චූටි දේවල් ගොඩක් වැදගත් වෙලා තිනවා ගොඩක් සමහර තැන්වලදී. ඉතින් ඒ මාලේ මම තියලා හොරෙන් ඔව් ඉතුරු ගාන මම එකතු කරගත් චූටි ගානක් තිබ්බා. රුපියල් 10,000-15,000 වගේ චූටි ගානක් තිබ්බා. ඉතින් ඒකත් දාලා අරකත් දාලා චූටි වල පෙටි එක ගත්තා. ඉතින් මට දැන් මුළු ලෝකෙම එයාද රූබි. ඔව් එයා තමයි රූබි. ඉතින් මට ඒ සතා තමයි මුළු ලෝකෙම. ඊට පස්සේ අම්මා ඇහුවා කොහෙන්ද ඔයාට මේ සල්ලි අයියෝ ගන්න. ඕ එහෙම කියලා. ඊට පස්සේ මගේ තාත්තා දැනගත්තා මම මේ වගේ දෙයක් කරා කියලා. එන්න පාක වගේ දර යන්නකෝ කොයි හරි. ඊට පස්සේ මම කර බල්ලවත් අරගෙන යන්න කිව්වා. ඊට පස්සේ මම බල්ලවත් අරගෙන මගේ ආච්චි අම්මලාගේද මාස එකක් මාර දෙකක් වගේ කාලයක් හිටියා. කියන්නේ මට දඬුවමක් වගේ තමයි ඒක හම්බ වුනේ. සතාවත් අරගෙන යන්න කියලා. පස්සේ මගේ තාත්තා මාව දැන් නොබල ඉන්න බැහැනේ තාත්තා කෙනෙක්ට මම වැරද්දක් කරාට. මගේ තාත්තා ආවම බලන්න. ඊට පස්සේ තාත්තකෝ යන් ගෙදර එයාවත් අරන්ක. ඉතින් ඇත්තටම අද වෙනකොට මගේ තාත්තා මං වගේ සත්තුන්ට හරිම ආදරෙයි. හරි ඊට පස්සේ දැන් මේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන දැන් දැන් බාලු දෙන්නෙක් ගැනම අපි කතා කරානේ. තුන් දෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ගැන තියෙනවා. ඔව් තව එක්කෙනෙකුත් ඉන්නවා. එයා මතක් කරමුනේ පවුනේ. එයාත් නැහැ දැන්. දැන් එයා අවුරුදු 9ක් වගේ ඉඳලා නැති වුණා. ඉතින් එයා සින්ඩි. ඉතින් සින්ඩි. එයා හම්බුනේ විදියත් හරි අපූරුයි. Facebook එකේ post එකක් දාලා තිබ්බා. එයා මෙහෙම මිරෝ මිලෙඩක් හැදිලා ඉන්නවා. මේ එයා බලාගන්න කෙනෙක් නැහැ කියලා. එයාමට හම්බ වෙනකොට එයා ගියුරින් පාස් කරන තැන මේ වගේ ලොකු බෝලයක් වගේ කෙඩියක් තිබ්බා. ඉතින් එතනින් එයාගේ ඕනත් එක්ක මට දැන්ටත් උනත් කන්ටැක්ට්ස් තියෙනවා. ඒ අක්කට බලාගන්න බැරි නිසා අපහසුතාවල් තිබ්බ නිසා තමයි එයා මට දුන්නේ. ඉතින් මම එයාව හොඳටම හොඳ කරලා මම එතකොට මම මේ රජේ මේ රස්සාව කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ කරන කාලේ මම අර මුදල් ඔක්කොම හම්බෙන මේ පඩියම් වියදම් කරේ බලන්න. ඇත්තම කිව්වොත් එහෙම තමයි. ඇත්තම කිව්වොත් තවන්ට නෙමෙයි ඔක්කොම ටික ආදරය කරන සත්තුන්ට තමයි වියදම් කරලා තියෙන්නේ. හරි. දැන් අපි කියමු කොහොමද මේ animal grooming කියන තැනට අද ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා කියන first step එක තිබ්බේ කොහොමද? ෆස්ට් ස්ටෙප් එක තිබ්බයකේ දැන් මම සලෝන් එකක් කළා. ඒකෙන් හම්බෙන සමහරක් බඩු මම විකුණුවා. ඒ හම්බෙන මුදල මගේ මම ඉතුරු කරලා තියාගෙන තිබ්බා. ඉතින් ඒ හම්බෙච්ච මුදලෙන් අර අවශ්‍යම බඩු භාණ්ඩ මම ඉතින් මේ ෂොප් එකට ගත්තා. මම මුලින්ම පටන් ගත්තේ චූටි ෂොප් එකක. ඉතින් මම හිතන්නේ ක්ලයන්ට්වත් යාට මෙහෙටවත් හැරෙන්න අපහසුයි. ඉතින් හැමදාම මගේ ක්ලයන්ට්ස්ලා කියන්නේ උමේෂා යන්න ලොකු ෂොප් එකක් ගන්න ඔයාට පුළුවන් කියලා. මට ඇත්තටම එන හැමෝම කිව්වේ ඒකයි. දැන් මුල කාලේ ඔක දාපු ගමන් දැන් කටි ආවද ඔයාව විශ්වාස කරලා? يعني දැන් කටින් කට ගිහිල්ලාද කොහොමද මේක දැන් පටන් ගත්ත ගමන් කස්ටමර්ස්ලා ආවද? පටන් ගත්ත ගමන්ම කියන්නේ මම මේක ගැන නිකන් පෝස්ට් එකක් දැම්මා. එය ෂිට්සු පේජ් වල මෙහෙම ග්‍රූමින් කරනවා එහෙම කියලා මම නිකන් බැලුවා මේකට කොයි වගේ මේ උත්තර හම්බෙයිද කියලා. තියනවාද උත්තර? තියනවාද මිනිස්සු ආසද මේකට කියලා මම නිකන් පොඩි දෙයක් කරලා බැලුවා. ඊට පස්සේ මම ඇත්තටම පොඩි බිස්නස් ට්‍රික් එකක් පාවිච්චි කරා එකට. මම හිතුවා බොල්ලස් ගමුවේ කරනවා. හැබැයි මට තැනක් තිබුණේ නැහැ. මම මාස 3කට වගේ අපොයින්ට්මන්ට්ස් ගත්තා. තැනක් තිබුණේවත් නැහැ මට. මම අපොයින්ට්මන්ට්ස් ගත්තා. මම වැටුනේ නැහැ. ඉතින් ඒ මාස 3 නොකඩවා මම වැඩ කරා. ඉතින් ඒ පැනගත්ත පින්ම
මේ තාක් වෙනකම්ම යන්න පුළුවන් වුණා. දැන් ඉතින් අපි දකිනවනේ මම දැක්ක පේජ් එකේ තරි ලස්සන හැයා කට්ස් එහෙම දාලා තියෙනවනේ. ඌ පුරුදුනේ කොහොමද? ඇත්තටම පුරුදුනා කියන්නේ මං හිතන්නේ මගේ ඇඟේම යම්කිසි නිර්මාණාත්මක හැකියාව තිබ්බ නිසා මේක ගෙනියන්න පුළුවන් වුණා. අනික මට අර රූපලාවන්‍ය සම්බන්ධ පොඩි දැනුමක්ත් තියෙන නිසා මේක තවත් ගොඩක් උපකාරී වුණා මේ වැඩේට. ඉතින් සත්තුන්ගේ මේ ෆර් එකයි අපේ හයසොයි වෙනස්. නමුත් අර නිර්මාණාත්මක හැකියාව සහ මම නොලිව ගත්තාම නොලිගෙන් ගොඩාක් පුරුදු වුණා. ඒ වගේම තමයි මගේ නොලිව දෙතවිලි කෙලින්ම අර මොනවාද පරීක්ෂණ ඊයක් කරගත්තේ. එයා තමයි. එයා කොටට කැපුවා දිගට තියාගත්තා. ඒක කියෝ කරා. කොච්චර කාලයක් යනවාද අපි කට් එකක් දැම්මට පස්සේ අපහු වැවෙන්න තිබ්බ ගානට. ඒක දැන් අපි සාමාන්‍යයෙන් අපේ කොණ්ඩවල වගේ තමයි. ආ. ඒ කියන්නේ එක එක්කෙනාගෙන් කොණ්ඩේ වෙනස් වෙනවානේ. ඒ වගේ තමයි මේ ඉන්න සත්තුන්ගේ තියෙන ෆර් එකත් එක එක්කෙනාට වෙනස්. ඒ කියන්නේ වැවෙන කාල සීමාව වෙනස් වෙන පුළුවන්. හැබැයි මට දැන් තියෙන දැනුමත් එක්කලා මට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ෆර් එක අල්ලලා මෙයාගේ කොච්චර කාලයක් යයිද වැවෙන්න කොච්චර කාලයක් යයිද කියලා. සාමාන්‍යයෙන් මේ දැන් මේ වෙනකොට කොච්චර විතර කස්ටමර් බේස් එකක් ඉන්නවද මේ විදිහට ඔයා ගාවට එන්නේ? කැමද අපිට සාමාන්‍ය ටිකක් හැමෝම කරන වැඩක් නෙවෙයිනේ. සත්තුන්ට දැඩිව ආදරය කරන පිරිසක් නේ කෙනස්. මට හිතන විදිහට සී අපි බහුතරය ගත්තොත් සීමිත පිරිසක් වෙන්න පුළුවන්. එහෙම කට්ටි ඉන්නවද? එහෙම ඉල්ලුමක් ලකුවට තියනවද? අකේ එකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මං ගාවට මොන වගේ ක්ලයන්ට් බේස් එකද තියෙන්නේ කිව්වොත් ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෝ මං ගාවට එනවා. විශේෂයෙන් කියන්න ඕන මගේ පුංචි ෂොප් එකටත් ඒ අය ආවා. අදත් එනවා. ඉතින් මගේ මං හිතන්නේ නිර්මාණාත්මක හැකියාව සහ දක්ෂතාවය නිසා. ඉතින් දැන් ක්ලයන්ට් බේස් එක ගැන කතා කරොත් මාතර ගාල්ල දුරපැතිවල ඉඳන් හැගල්ල ඒ හැමෝම ලංකාවේ හැම වටේම ඉන්න මිනිස්සෙක්ම එනවා. සමහරක් අය ඉන්නවා මේ සත්තුන්ගේ ග්‍රූමින් කරගන්න අවශ්‍ය නිසා ගොඩාක් දුර ඉඳලා ඇවිල්ලා නෑ දැ කෙනෙක්ගේ ගෙදර නැවතිලා මං ගාවට එන අය. අපේමන් ඩේට් එකට එන අය. එහෙමත් ඉන්නවා. ඉතින් මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ මේ සතෙක් වෙනුවෙන් මං ගාවට මෙහෙම මෙච්චර දෙයක් කරගන්න කැපකිරීම ගොඩක් කරලා එන කට්ටිය ඉන්නේ. එන අය ඉන්නවා කියලා. ඉතින් මම මං ගැනම හරිම ආඩම්බරයි සහ මං ගොඩාක් නිහතමානීව සතුට වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි හැමෝම හිතනවා අපේ හිතේ තියෙන ආසාව තමයි කීකරු දරුවෙක් අපි ඉස්සරහට එනවා බලන්න. හැබැයි එහෙම ළමයෙක් ඉන්නවා නම් එයා ළමයෙක් නෙවෙයි. ඒ කියන්නේ දෙමව්පියන්ට ඕන හින්දා වැඩිහිටියන්ට ඕන හින්දා රූකඩයක් වගේ ඔවුන්ගේ ආසාව පිරිමහන්න දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආසාව පිරිමහන්න විතරයි ඉන්නේ. ඔබ කතා කරන්නේ එහා පැත්තේ ළමයට වඩා ලකුණු ගන්න එක නම් විභාගයක් ගැන විතර නම් ජීවිතය ගැන යම් වැදගත්භාවයක් ගොඩනගෙන විදිහන් අම්මලකු විතරන්න රැවටෙනවද තාත්තලකු විතරන්න රැවටෙනවද? ඉතින් අපි හිතනවාද මේ වගේ සංකීර්ණ ලෝකෙක අපිට ළමයින්ව අපිට නොරැවටී ඉන්න බැරි ලෝකෙක ළමයින්ව නොරැවටී ඉන්න පුළුවන් කියලා? ඉතින් ඔබේ සීමාවෙන් එහාට දරුවව අතරින්න. ඉතින් දරුවා අපිට කියලා දේවි. එතකොට ඒ ඇති වෙන සාකච්ඡා ඇතුලේ අපේ දැනුමත් වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ දැනුමත් වර්ධනය වෙනවා. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුව තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුව කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. යාර ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න මෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. දැන් මේෂමේ සතුත් එක්කනේ ගනුදෙනු කරන්න තියෙන්නේ. ඉතින් දැන් හැමෝම හොඳ කාර නිවිච්ච සතු වෙන්න බෑනේ. සමහර ටිකක් අර ප්‍රචණ්ඩකාරී සතුත් එනවා ඇති. එහෙම අද්දකීම් තියෙනවද? අම්මෝ ගොඩාක් තියෙනවා. අද්දකීම් කොච්චරද හපල තියෙන පාරවල් තියෙනවද? ඔව් ඇත්තටම මේ තියෙන්නේ පාරවල් සතු නිතරම මාව ඉතින්
अल्ला चुटी दत्वली अरे मार शिशुलागे ना पुंजी दत्ते पोडा समार सता हिन्ट එපාවෙන වෙලාවක් එනවා දැන් මේක මං කට් කරනවා අයල්නවා කොහොම හෝම කරනකොට ඉතින් අර සතාට නැතිව තියෙන්නේ සීමා ඔපයින්වනේ ඉතින් ඒ වුණාම මේ හපන වෙලාවල් තියෙනවා ඉතින් ආදරේටත් අල්ලන වෙලාවල් තියෙනවා ඇග්‍රසිව් අය නම් ඇත්තටම ගොඩාක් දරුණු විදිහට හපලා තියෙනවා ඒ කියන්නේ මගේ මේ බෙල්ලෙත් පාරක් තියෙනවා එහෙම ඒ කියන්නේ ඇග්‍රසිව් සත් එක්ක මම මේ කට් කරන්න ගිහිල්ලා මාව හපල තියෙනවා. හ්ම්. ඉතින් ඒ වගේ වෙලාවවලදී මම තරහ ගන්න නැතුව එයාව තවත් ආදරෙන් කතා කරලා එයාව කන්ට්‍රෝල් කරන එක තමයි මගේ වැඩේ. හොඳම දේ. හ්ම්. يعني දැන් මිනිස්සු බැලන්ස් කරනවට වැඩිය මං හිතන්නේ සත්තුන්ව බැලන්ස් කරන්න ලොකු හැකියාවක් ඇවිල්ලා ඉති මේ වෙද්දි. ඔව් ඇත්තටම ඉතින් අපිට නම් කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට කතා කරන්න බැහැනේ. ඒක හරි. දැන් මේ ඩිප්‍රෙෂන් උත් තිබ්බ කිව්වනේ. නොලි හිටපු හින්දා පොඩ්ඩක් කව වුණා කො දැන් මෙතනට සෑහෙන ඉවසීමක් සහ එකම දෙයකට අවධානය යොමු කරගෙන ඉන්න ඌමනාවක් ඇති නේද කරගෙන යනකොට අනිවාර්යෙන්ම ඒ කියන්නේ මම කියන්නේ මේ ශේෂ්ත්‍රයට එන කෙනෙක් සහ මේ ශේෂ්ත්‍රයට ආසාවෙන් ඉන්න කෙනෙක්ට සල්ලි බලාපොරොත්තුෙන් කවදාවත් මේ ශේෂ්ත්‍රයට එන්න එපා මේක හැම කෙනෙක්ට හරියන්නේ නැහැ ඊට වඩා ශේෂ්ත්‍රය මම හිතනවා තියෙනවා සල්ලි අපේක්ෂාවෙන් වැඩ කරන මේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අයට ඔව් සල්ලි අපේක්ෂාවෙන් මේක කරන්න බෑ තමන්ගේ මනස නිර්වුල්ව සහ එකම තැන තියාගන්න පුළුවන් වෙන ඕන ඉවසීම කියන දේ ප්‍රේමයෙන්ම තියෙනවා ඒ වගේ කෙනෙක්ට පුළුවන් මේක හොඳින්ම කරන්න මේක ඒ මේ කලාව තුළ තියෙන ඕන අත්‍යවශ්‍යම දේ ඒක දැන් ගැරු ළමෙක්ට මේ වැඩේ පටන් අරන් තියෙන්නේ උමේෂ තමයි ඔන්න පටන් ගන්නෙ දැන් ගෙදරින් එහෙම මොකක්ද කිව්වේ දැන් තාත්තා මුලදි පොඩ්ඩක් වැඩේට කැමති වුණාද නැත්නම් අම්මා කැමති වුණාද ඒක ඇත්තටම කිව්වොත් සත්තුන් ආවන ලැජ්ජ නැද්ද කියලා ඇහුවා මේ කියන්නේ දැන් ඇත්තටම මම හැම සතෙක්ම වොෂ් කරනවා ඉතින් ඔයාට ඔයගේ රස්සාවක් කරන්න ලැජ්ජ නැද්ද කියලා සමහරක් අවස්ථාවලදී සමහරක් අය ඇහුවා මම නමුත් මම හිතනවා මම අද මෙතන වුණත් අක්කා වුණත් මට අද කතා කරේ මට ඒ තැන තියෙන නිසා අද මම සතුටු වෙනවා ගොඩක් මේ වගේ රස්සාවක් කරලා සමාජයට ලොකු දෙයක් මට කරන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් ගොඩක් මම ගොඩක් අයට උදව් කරනවා සතුන්ට උදව් කරනවා ඉතින් මගින් මගේ හස්බන්ඩ් සමහරක්ලාට ආනෝ ඔයා හම්බ කරන සල්ලි කොහෙද මේෂ කියලා ඉතින් ඉතින් එයා දන්නවා මම මේ අසරණ මිනිස්සුන්ට උදව් කරනවා හරියට ඒ කියන්නේ මම නැති තැන ඉඳන් පටන් ගත්ත කෙනෙක් කියන්නේ මට නැති වෙනකොට ඒ මට දැනෙච්ච හැඟීම මං හිතනවා අනිත් අයටත් ඒ විදිහට දැනෙනවා ඇති කියලා මම රුපියල් 15000 25000 පඩිය ගන්නකොට මට මදි මං ආස දෙයක් ගන්න මහරුයි බස් එකට මෙ යනවා ලොකු ගාන අද මට බස් වල යන අවශ්‍යතාවක් නැහැ එන්කුත් නැහැ මම සුපෝගබෝග විදිහට ජීවත් වෙනවා ඉතින් එහෙම ලැබිලා තියෙන්නේ මං කරන දේවල්ත් එක්කලා සහ ඒ මට ලැබිලා තියෙන දේවල් ඒ ලැබිලා තියෙන්නේ මං හිතන්නේම මං කරපු දේ මුදල් පස්සේ යන්න නැතුව ආදරෙත් එක්ක හොඳම දේ දෙන්න වැඩ කරන ඉන්න කියලා ඔබ විශ්වාස කරනවා අනිවාර්යෙන් දැන් මේ තව අහන්න ඉතන මම දැන් තැන් දෙක තුනක් හදී අහන්න ලැබුණා මට දැන් ඔය pet grooming කියන එකේදී මම නිවැරදිද කියලා මම දන්නේ නැහැ සිහි නැති කරලා මේ දේවල් කරනවා කියලා ඔබත් එහෙමද කරන්නේ නැහැ මම කිසිම අවස්ථාවක එකම සතෙක්ව මේ වෙනකන් මේ අවුරුදු 3 වෙනකම් කිසිම සතෙක් එහෙම මේ සිහි නැති කරලා ග්‍රූමින් කරලා නැහැ. ඒ කියන්නේ සිහි නැති කරලා කරන එක සුදුසු නෑ වගේද කියන්නේ නැත්තම්? ඔව් සුදුසු නැහැ. ඒ කියන්නේ සතෙක්ට දීර්ඝ කාලීනව සරෙන් සරේ එහෙම සිහි නැති කරනව හොඳම නැහැ. ඉතින් මම ඒ වගේ දේවල් කරන්නේ මගෙන් සමහරකයි කතා කරලා ආනෝ ඔයත් ග්‍රූම් කරන්නේ මේ සිහි නැති කළාද කියලා. ඒ කියන්නේ අනේ නෑ මිස් නෑ.
එන්න මං ගාවට බයන්නතෝ මං එහෙම කරන්නේ නැහැ සතා ඇග්‍රසිව් වුණත් අපි බලමු ට්‍රයි කරමු අපි පුළුවන් විදියට කරගමු එයාව යාළු කරගෙන ආදරෙන් මම මේ වැඩේ කරලා දෙන්නම් එන්න සමනකව දැන් මේ ගෙදර ලස්සනට තියාගන්න එක ඇරෙන්න දැන් පෙට් ග්‍රූමින් කරන්නේ මොන මොන වගේ දේවල් වලට ඇත්තරම ග්‍රූමින් කියන දේ අත්‍යවශ්‍ය වෙන්නේ සතෙක්ට දැන් අපි ලෝම දිගට තියෙන සතෙක්ගේ කෝට් එක යම් යම් කාලවලදී වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන වේලාවවලදී ලස්සනට කට් කරලා එහෙම තියාගන්න දැන් ඔය බර්ත්ඩේ පාටිස් ගන්න අපි වගේම ඒගොල්ලන්ගේ ෆොටෝ ෂූට් ඒ වගේ දේවල් සිද්ධ වෙනවද? ඔව්. අනිවාර්යෙන් දැන් මගේ page එක බැලුවොත් එහෙම සමහරක් අයට දකින්න පුළුවන්. ඒ කියන්නේ මට සමහරක් අය ඒගොල්ලන්ගේ බර්ත්ඩේ මේ ඒගොල්ලන්ගේ බර්ත්ඩේස් වෙන්න පුළුවන්. එතකොට සතාගේ බර්ත්ඩේ එක වෙන්න පුළුවන්. මට දැන් කරන්න එක ටිකක් අපහසුයි මම ඉදිරි කාලයේදී මම බලාපොරොත්තු වෙනවා තවත් වෙනස් දේවල් සහ ලංකාවේ තව කවුරුත් නොකරපු දෙයක් ගැන තවත් දෙයකට අත ගහන්න මම බලාපොරොත්තු වෙන ඉන්නේ රහසක් මම හිතන්නේ ඒකයි අපිට කියන්නේ ඔව් මේ ඒක අපි ඒක අත ගැව්වාම ආයෙ කතා කරමු ඒකෙන් අපි මදකට පොඩ්ඩක් ඉතුරු කරලා තියාගමු මම ප්‍රශ්න අහන්න හිතුවේ මේෂ සමහර වෙලාවට මේ අපි දකිනවා පාරේ ඉන්න බල්ලොන්ට සලකන විදිහයි තමන්ගේ ගෙදර ඇති කරන සතාට සලකන විදිහයි ඒකත් ගෙදර ඇති කරන හුරතලා ටිකක් මිල ගණනින් වැඩි කෙනෙක් වෙනකොටයි නෑ අපි කියන්නේ වල්බල්ලෙක් වෙනකොටයි හරි කතා කරන විදිහ ටිකක් වෙනස් වෙනවා කන්න බොන්න දෙන එක විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ සැලකීම ආදරය කිරීම වගේ දේවල් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එයාලා වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ ඇත්තටම සමහරක් අය රුපියල් 50000ක් කියලා හිතන්නේ. දැන් 50000කට බල්ලෙක් ගේනවා. මේ 50000ට ගෙනාපු බල්ලට විතරයි ආදරේ. පාරේ ඉන්න සතාට ආදරේ නැහැ. ඇනිමල් ලවර් කෙනෙක් කියලා කියන්නේ දකින ඕනම සතෙක්ට, කුෂ්ඨ වැදිච්ච සතෙක්ට හෝ වේවා ඕනෑම සතෙක්ට ගහකුලට පවා ආදරය කරන මිනිස්සේ. ඇනිමල් ලවර් කෙනෙක් කියන්නේ අන්න ඒකයි. අපි මේ පාරේ ඉන්න බල්ලා, ගේදර ඉන්න බල්ලා කියලා එම නැහැ. කුෂ්ඨ හැදුණු සතත් සතෙක්. ඒ සතාටත් ආදරේ කරුණාව දක්වන්න පුළුවන් කෙනා තමයි ඇනිමල් ලව කියන්නේ. අපි ආයත ව්‍යාපාරයේ පැත්තට අවධානය යොමු කරතු මේෂ ඇත්තටම මේ ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් සාර්ථක වෙන්නේ නැහනේ. සමායට ගල් මුල් වෙන්න පුළුවන්, සමායට කඩාවැටීම් තියෙන්න පුළුවන්. කොච්චර කාලයක් උමේෂට සාර්ථක වෙනවා කියන ටර්නින් පොයින්ට් එකට එන වෙලාවක් තියෙනවනේ. ඒ වෙනකන් ඉවසන්න උනාද මුල පටන් ගත්ත කාලේ ඉඳන්ම වැඩ එක දිගට කරගෙන ආවද? කොහොමද ඒ කාලේ ගෙවුනේ? ඔව්. ඇත්තටම මම අර කිව්වා වගේ මාස 3කට මම අපොයින්ට්මන්ට්ස් ගත්තානේ තැනකුත් නැතුව මෙහි බොල්ලස් ගමු කොහොම හරි කරනවා කියලා. ඉතින් ඒ පින්ම මම මේ විදියට ඒ කියන්නේ බිස්නස් ට්‍රික් එකක් විදියට අරක පාවිච්චි කරපු නිසා මට වැටීමක් තිබුණ නෑ ඇත්තටම. ඒ යන විදියට මට ඒක ගොඩනගාගෙන යන්න පුළුවන් වුණා. එතකොට ඕකට ආපු අභියෝග මොනවාද තියෙන්නේ? සාමාන්‍යයෙන් ඕනම දෙයකට අභියෝග වලට මුණ දෙන්න තියෙනවා. ගෑනු ළමෙක් විදියට මොනවටද මුණ දෙන්න වෙච්ච අභියෝග? ඔව් ගෑනු ළමෙක් විදියට ඇත්තටම සමහරක් අය මට කියලා තිබ්බා මේ අපෝය සත්තු නාවනවා මෙහෙමයි. එහෙම කියලා එහෙම පහත් කරලා කතා කරලා තිබුණා. පුංචි පුංචි දේවල් තිබ්බා. හැබැයි මං දැන් උත්තර දීලා ඉවරයි. මං ඒවට උත්තර දෙන්න ගියේ නැහැ අක්කේ. කවදාකවත් කිසිම දෙයකට පෝස්ට් එකකට හෝ වේවා මගේ ඒව නැහැ. මම කතා කරනවා නම් කතා කරන්නේ මූණට විතරයි. අපි Facebook වීඩියෝ වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් අර එහෙම අවශ්‍ය නැහැ. මම කතා කරන්නේ ලයිව්. මම එහෙම මගේ හිතේ එකක් තියාගෙන කියන්නේ තව එකක්. මං එහෙම කෙනෙක් නෙමෙයි. මට කතා කරන්න ඕන නම් මම උන්ට කතා කරනවා. දැන් ඔය මේ pet grooming කියන එකේ දැන් ඔය tricks එහෙම කොහෙන්ද ඉගෙන ගන්නෙ? ඔව් tricks එහෙම ඇත්තටම ඉගෙන ගන්නෙ ගොඩක්ම YouTube එකේ. ගොඩක්ම මං හිතන්නේ මගේ ඇතුළේ තියෙන ශෛලියත් එක්කලා ඒ YouTube එකේ videos එතකොට මගේ ඉන්නවා Instagram එකේ pet grooming කරන මං හිතන්නේ 50 60ක් විතර
लोके वटे इन ग्रूमर्स इतनी एग्रोद मई कंटेक्ट तीयटों इतनी मम चटना कथा बाहरवा मम दाने वाले इगने अपे लंका अगने मे एगल मुनारदेव हरी आसा तीन मम की मंगावती मे वगे देपर उगलंका मुनाती इवगे दवस दवस मंग अपडेट्स थिंग एतरम को पिट्रट संहार क्लाइव तीन एक ग्रूमिंग क्लासेस तीन इतकोट क्लास मम अगे पेज मम हदला मम की आने पे ग्रूम की ने मेक मैं इंट्रड्यूस कराट पास गुड़का मे श्रेष्ठ दंग वील्लती इक मा सतुट थिंग वरदने अखतिवेन वरदने अखति इक मट वगे की मे की अनुपूर्ण एक गिना भी सह एक पेन्नुवे दक्षता भी पेन्नुवे मम इक मेक मंगेन कागवत मन दी बुन ग्रूमीन की कट्टे कूते कोई गिदीला वोशरला हेम हेम कपल दर ना मम्मी की श्रेष्ठ कदलतीनो ओणम की नैक्ट एंड पुलवा हेब मम्मी कॉले बलापुरेनो मेक इकना दकीन दकीन इक्कीन पटांगा ने मे मेकट इंट मे मेक इंट्रड्यूस दीला स्कूल मेकट इन एम तरण पुंच गैनलाइट मार आशा विशेष मतकर अम्म की कम तीना हितन देते मगे अम्मगे ये शक्ति मत हेमदाम तेप ඉතින් තාත්තත්ේම මට තාත්තත් උදව් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් තවත් කෙනෙක් මතක් කරනවා මගේ හස්බන්ඩ්. ඉතින් එයා ඇත්තටම ලොකු ඇනිමල් ලව කෙනෙක් නෙමෙයි. ඒත් එයා ගොඩක් ගස් කොළත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් එයා එයානේ මොකද නම අපි මතක් කරනවා. ඔව් ධනුෂ්ක වීරසූරිය එයාත් මතක් කරන්න ඕනේ. ඉතින් එයාත් ගොඩක් ගස් කොළත් එක්ක ඉන්න කෙනෙක්. එයා නිසා තමයි ඇත්තටම ගහකොළට ආදරය කරන්න ගත්තේ මම. ගහකොළ ගැන මට එහෙම ලොකු මේකක් තිබුණේ මං ආදරේ ගස් කපන්න ඒව කරන්න මං කැමති නෑ. නමුත් එයා හම්බුනාට පස්සේ ගොඩක් ඒ ලැබියා වැඩි සතුට ආදරේ වගේම දැන් ගහකොළටත් ආදරේ කරන්න පටන් ගන්නවා. ආදරේ කරන්න පටන් ගන්න. ඉතින් එයා හම්බුනාට පස්සේ එයා මට හැමදාම කිව්වේ උමේෂා බය වෙන්න එපා වාට මම ඉන්නවා. ඔයා මොන දේ නැතත් වාට මං ඉන්නවා. බය වෙන්න එපා. ඉතින් එයාගේ ශක්තිය මාව ලොකු ගමනක් අද වෙනකොට මං ඇවිත් තියෙනවා. එයා ඇත්තරම කිව්වොත් එයාට පොඩ්ඩක් තරහ යනවා. ඒ වුණාට තරහ ගියාට ඒක පුංචි වෙලාවයි. හැබැයි මං හිතන්නේ තරහ යනාගේ හිත හොඳ ලෙක්මන්ට් එලියට යනවනේ. යනවා. ඔව්. ඒ වුණාට එයා කියන්නේ එයා නිසා මම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. එයාත් මට ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඉතින් හැමදාම මමට කියන්නේ ස්ටෙප් බයි ඔය තව ඉස්සරහට යන්න, තව ඉස්සරහට යන්න කියලා තමයි මට හැමදාම කියන්නේ. හොඳයි උමේෂ අතටම මේ අපිව බලන් ඉන්න ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්නවානේ. ආ. එයාලට වචනයක් කියමු. එයාලට තනියෙන් නැගිටින්න ආස ඇති, ලොකු ගමනක් යන්න ආස ඇති. සමහර වෙලාවට ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් ප්‍රශ්න ඇති, සමහර අයට ආර්ථික ප්‍රශ්න නැතුවත් ඇති. ඕනම කෙනෙකුට පොඩ්ඩක් හිත හයිය කරගෙන කොහොමද මේ ගමන යන්නේ කියලා උමේෂගේ කතාවෙන් අපි අන්තිමට මතක් කරමු. ඔව් ඇත්තටම අද ඔයා ගාව රුපියලක් නැති වෙන්න පුළුවන්. හෙට ඔයා ගාව රුපියලක් තියෙන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ ඔයාගේ හිතේ ශක්තිය ඇති කරගන්න. ඔයාට බෑ කියන දේ ඔයා හිතන්න එපා. ඔයාට පුළුවන් කියන දේ හැමතිස්සෙම හිතන්න. ඔයා ශේෂ්ත්‍රයි. ඔයා තමයි කෙනා කියන එක හිතන්න. ඔයා හැමතිස්සෙම හිතන්න ඔයාට වඩා කවුරුත් නැහැ. එහෙම හිතන්න. හැමතිස්සෙම ඔයා පල්ලෙහාට දාන්න එපා. ඔයා හැමදාම ඉස්සරහින් ඉන්න. එතකොට මම හිතනවා ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. හැමතිස්සෙම ගෑන් ළමෙක් නම් ඔයා කවදාවත් කෙනෙක්ගෙන් යැපෙන කෙනෙක් වෙන්න එපා. ඔයා ස්ට්‍රොง වෙන්න. එතකොට ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. හැමතිස්සෙම කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. ඔයා හිතන්න ඔයාට පුළුවන් ඔයා ගන්නවා. ඔයාට ඕන දේ ඔයා ගන්නවා කියන එක හිතන්න. හොඳයි උමේෂා. ඇයගේ කතාවෙන් අපි දැක්කේ තමන් තමන්ව විශ්වාස කරන්න තමන්ට පුළුවන් කියලා කියන පොසිටිව් වයිබ්ස්.
හැමතිස්සම ජීවිතේට නෙගටිව් වයිබ්ස් ඇති කරගන්න එපා. තමන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි ලැබෙනවා කියන කිතන්න කොහොමද ඒක ලැබෙන්නේ කියලා හිතන්න එපා සමහර වෙලාවට. අනිවාර්යයෙන්. ලැබෙනවා. මම ඒක හොයා ගන්නවා. කියන සිතුවිල්ලෙන් හැමතිස්සම ජීවත් වෙන්න කියලායි මං ඇයගේ කතාවෙන් මට හිතෙච්ච දේ මට දැනෙච්ච දේ මං හිතනවා ඔබටත් ඒ විදිහටම දැනෙන්න ඇති කියලා. මේ උමේෂා බොහොම ස්තුතියි. රාජකාරියේ වැඩ ගොඩාක් මැද්දේ සත්තුත් එක්ක මේ ගෙවන ජීවිතයේ මැද්දේ අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන ආවට ඉතින් අපි සුබ පතනවා මේක තව තව දියුණු කරන්න. තවත් ඉස්සරහට ගෙන යන ලංකාවේ මේ pet grooming කියන කර නමක් හදන්න උමේෂට හැකියාව ලැබෙන්න කියලා පවුලේ කටයුතුත් සියලුම දේවල් අතිසාර්ථක වෙන්න කියලා එහෙනම් අපි මේ සතියට ඔබෙන් සමු ගන්නවා අපි ලබන සතියේදීත් හමු වෙමු එතෙක් ඔබට සුබ සතියක්